අපි අද මේ ඇවිල්ලා ඉන්නේ අපේ කෘෂිකාර්ම උපදේශක මහත් එක්ක වෙන තලාව කොට්ටාසේ ඉෂාර මහත්තයාගේ එයාගෙම වගා භූමියට. ඉතින් මේකෙන් ඔබට ගොඩාක් දේවල් විශේෂයෙන්ම කාබනික වගාව ගැනත් අක්කරයකින් කොයිතරම් උපරිම අස්වැන්නක් ලබා ගන්න පුළුවන්ද කොහොමද සකස් කරගන්නේ කියන එකත් ගැන ගොඩාක් තොරතුරු ලබා ගන්න පුළුවන්. අපි මේ ඉන්නේ එප්පාවල ඉහළ හල්මිල්ලෑව ගොවිපලක. ඉතින් අපි බලමු අද මොනවාද මේ ගොවිපලේ තියෙන්නේ කියලා. මේ භූමිය ඇත්තටම අයිති වෙන්නේ එහෙම නැත්නම් මේ සම්පූර්ණ මේ වගා කටයුතු කරගෙන යන්නේ අපේම කෘෂිකර්ම උපදේශක මහත්මයෙක් තලාව කෘෂිකර්ම උපදේශක කොට්ටාසේ ඉෂාර මහත්තයා. ඉතින් ඉෂාර මහත්තයාගෙන් මේකේ කතාව මුල ඉඳලාම අපි අද දැනගමු. මේකෙන් අක්කර දෙක හෙක්ටයාරයක් නේද? අක්කර දෙක හමාරක් වුණාට ඇත්තටම අක්කර 10කින් විතර ගන්න ඵලදායක් ගන්න විදිහට ඒයි මහත්තයාගේම උත්සාහයෙන් තමයි මේක හදලා තියෙන්නේ. හොඳ ආදර්ශමත් වගාවක් විදිහට මේක පෙන්වන ගමන්ම දැනටත් ප්‍රදේශයේ ගොවි මහත්තුරු ගණනාවකටම මේක හඳුන්වා දීලා ඒගොල්ලත් කරගෙන යනවා. ඉතින් අපි මුල ඉඳලා මේක බලමු කොහොමද මේ තත්ත්වෙට ඉෂාර මහත්තයා මේ වගාව ගෙනාවේ කියන එක මුල සිටම. හරි. මම හිතන්නේ පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂතුමියට බොහොම ස්තුතියි. එතෙ මේ සඳහන් කරා වගේ මම කෘෂිකර්ම උපදේශක හැටියට තලාවේ වැඩ කරනවා. එතකොට ඇත්තටම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් අපි ලබා ගත්ත ඒ තාක්ෂණික දැනුම කෘෂිකර්මයේ ප්‍රායෝගිකව යොදාගන්නේ කොහොමද කියන එක මේ කෘෂිකාර්මික රටේ මේ කෘෂිකාර්මික අනුරාධපුර ප්‍රදේශය තුළ මම සෑහෙන දුරට කල්පනා කරා. එතකොට ඇත්තටම මට අපේ දෙමාපියන්ගෙන් හිමිවෙච්ච කුඹුරු අක්කර දෙකහමාරක බිමක් තියෙනවා. එතකොට මේකේ අපි ප්‍රායෝගිකව දැනට කරන්නේ ජල කන්නට අතිරේක භෝගයක් මාස් කන්නේට වී වගාව. එතකොට අපි ඇත්තටම ඒ අවුරුද්දක් තුළ එක භෝග වගාවක් තුළ තමයි රැඳිලා ඉන්නේ. එතකොට මේකේ මිලේ වෙනසක් වුණොත් මොනවා හරි වගා හානියක් වුණොත් අපිට එන ආදායම ඇත්තටම බිඳුව දක්වාම අඩු වෙන්න පුළුවන් මේ වගා හානි තත්ත්වයන් තුළ. ඉතින් මම කෘෂිකර්ම උපදේශක හැටියට තාක්ෂණය පාවිච්චි කරලා මේකට මොකද්ද කරන්න පුළුවන් විසඳුම කියලා කල්පනා කරලා නව විදිහේ කෘෂිකාර්මික මොඩලයක් එහෙම නැත්නම් බහු භෝග වගා සංකල්පයක් අඳුනාගන්න උත්සාහයක් දැරුවා. එතකොට ඒ යටතේ ඇත්තටම වී වගාව කරන්න පුළුවන් මේ කුඹුරු ඉඩමේ මම අක්කර දෙකහමාරක් වූ මේ ඉඩම තුළ අක්කර හතහමාරක භෝග වගා කරන සැලසුමක් සකස් කරා. අක්කර දෙකහමාරක් වූ මේ කෘෂිකාර්මිකව අපි වී වගාව සහ අතිරේක භෝග කරන මේ ඉඩම කුඹුරු ඉඩම තුළ අක්කර හතහමාරක් දක්වා භෝග විවිධත්වය වැඩි කිරීම සඳහා මම උපක්‍රමයක් හැටියට ඉස්සරවම තෝරගත්ත මේකට සුදුසු භෝග. විශේෂයෙන් අපි දන්නවා කෘෂිකාර්මිකව අපිට පෙන්ෂන් එකක් හැටියට ආදායමක් ගන්න පුළුවන් භෝගයක් තමයි පොල්. එතකොට මාසයක් පාසා පොල් ගෙඩි අපිට පොලිත්ත ගානේ කපන්න පුළුවන්. එතකොට මේ පොල් වගාවත් එක්ක ඊළඟට දෙවෙනියට ඊට වඩා වාර්ෂික හෝ ද්විවාර්ෂික භෝගයකට අපිට යනවනම් යන්න පුළුවන් කෙසෙල් වගාවක් ගස් ලැබුව වගාවක් වගේ එකකට. ඊටත් අමතරව අපිට මේ භෝග දෙකටම යටින් තව වාර්ෂික භෝගයක් හැටියට ඉඟුරු කහ අන්නාසි ඒ වගේ භෝගයන් වලට යන්න පුළුවන්. එතකොට මේ භෝග ටිකට අපි ගැළපෙන විදිහට මේ අක්කර දෙකහමාර වූ භූමිය මම සකස් කිරීමක් කරා. එතකොට මේ සකස් කිරීමේදී මුලදී අපිට හොඳට මේ බිමට ආලෝකය ලැබීම තුළ වී වගාවත් අතිරේක භෝග වගාවත් අවුරුදු කීපයක් කරගෙන යන්න පුළුවන් මේ භෝග වගාවේ වියන වර්ධනය වෙන තාක්කල්. මම දැන් එතකොට මම කිව්වා අපි මේ වගාව පිහිටවන්න අපිට භෝග පිළිබඳ අදහසක් අපි ගත්තා. එතකොට මම කිව්වා මේක ස්ථිර භෝගයක් හැටියට පොල් වගාව පිහිටවනවා කියලා. එතකොට ඇත්තටම පොල් වගාවේදී අපි දන්නවා පොල් වගාවට සුදුසුම පරතරය වෙලා තියෙන දැනට අඩි 26 පරතරය. එතකොට මේ 26 පරතරයට මේ කුඹුරු ඉඩමත් තුළ පොල් වගාව පිහිටනකොට පසේ තෙදමනිය කියන එක දැඩිව බලපානවා. එතකොට මේ පොල් භෝගයට සුදුසු ලෙස මේ බිම සකස් කරගන්න ඕන. එතකොට මම කරපු වැඩේ මේ ඉඩම සඳහා අඩි 26 පරතරයෙන් අඩි 13ක් සම්පූර්ණව පසේ පස් අයින් කරලා අඩියක විතර ප්‍රමාණය පස් අයින් කරලා අඩි 13ක ගොඩ බන්ට් එකක් සහ අඩි 13ක වල බන්ට් එකක් සකස් කරා. එතකොට මේ සකස් කරන ලද ගොඩ බන්ට් එකේ ඉවුරට සමීපයෙන් අපි පොල් පැල පේලිය දිගේ හිටෙව් අඩි 26 පරතරයට. එතකොට අඩි 13ක් වූ ඒ ගොඩ බන්ට් එකේම පොල්ගස් අතර සහ පොල්ගස් වලට අනිත් පැත්තෙන් පිහිටි අඩි 13 ඒ බන්ට් එක තුල අඩි 8 පරතරයට කෙසෙල් පැල ඉඳෙව්වා. දැන් මම එතකොට කිව්වා පොල් වගාව සහ කෙසෙල් වගාව පිහිටෙව්වා කියලා. එතකොට දැන් මේ හෙක්ටයාරයේ භූමිය තුල හෙක්ටයාරයක් පොල් පැල. එහෙම නැත්නම් පොල්ගස් 160ක් සහ
අක්කර දෙකම ආරක් සඳහා වන කෙහෙල් පැල ප්‍රමාණයම හිටේ වෙලා තියෙනවා. මොකද මම කිව්වා කාම් බන්ට් එකේ අඩි 13ක් වූ පරතරය තුල පේලියේ පැල අතර අඩි 8යි. එතකොට සාමාන්‍යයෙන් අපි අඩි 10 10 පරතරයට කෙසෙල් හිටෙව්වත් මේ අඩි 13යි 8 පරතරය ගත්තත් පැල ගන්න බොහෝ විට සමානයි. එතකොට දැන් මේ ඉඩම තුල මම පොල් අක්කර දෙකම ආරක් සහ කෙහෙල් අක්කර දෙකම ආරක් කියන භෝග වර්ග දෙකම පිහිටවලා ඉවරයි. එතකොට මේ වෙනකොට අක්කර දෙකම ආරේ අක්කර පහක භෝග පිහිටවලා ඉවරයි. එතකොට දැන් මේ භෝග වගාවල් දෙකම පිහිටපු මුල් අවධියේදී මේ බිමට හොඳින් ආලෝකය වැටෙනවා. එතකොට මේ වැටෙන ආලෝකයෙන් අපිට පුළුවන් පොල් සහ කෙසෙල් අතර වූ ගොඩ බන්ට් එක තුල මිරිස් ලූණු මුඳු මුං කවපි ඕනම අතිරේක භෝගයක් කරන්න. එතකොට මම මුල් කාලයේදී මේ ඉඩම තුල ඒ සියලුම අතිරේක භෝග වගාවන් සිදු කරා හැකිතරම් කාබනික පොහොර පාවිච්චි කරමින්. එතකොට දැන් ඊළඟට මම කිව්වා මේ ඉඩම සකස් කරනකොට අඩි 13ක කාණු පද්ධතියකුත් සකස් කරා කියලා. එතකොට අඩි 13ක් කාණු අඩි 13ක් ගොඩ බන්ට් එක ඒත් දෙක අතර තමයි අඩි 26ක පරතරය ආවේ. කියන්නේ මේ පොල් ගස් දෙකක් අතර කොටස. එතකොට අඩි 13ක වල කොටසට හොඳට ආලෝකය ලැබුණු නිසා මම මේ අඩි 13ක වල පද්ධතිය තුල වීවගාව පිහිටෙව්වා. එතකොට මේදී අපිට අර ගොඩ බන්ට් එකේ ඉඳලම පැරසුට් තාක්ෂණයේ යටතේ වීපැල එර කාණු පද්ධතිය තුල පිහිටවා ගැනීමට හැකුණ. එතකොට මේ වගාවේදී උඩ වගාවට කරන සාතු සප්පායන් සියල්ලම යටි වගාවට ඉබේම ගලා යාම තුල වී වගාවත් ඉතාමත් සාර්ථක විදිහට කිරීගෙන ගියා. එතකොට දැන් මම කිව්වා මේකේ කෙසෙල් වගාව සහ පොල් වගාව සහ පොල් සහ කෙසෙල් අතර අතිරේක භෝගයන් ටික යනවා කාණු පද්ධතිය තුල වී වගාව යනවා. එතකොට මෙසේ ආදායම් ලබාගෙන පසත් පුළුවන් තරම් කාබනීකරණය කරගෙන වගා කටයුතු කරගෙන යන අතරතුර කෙසෙල් වගාව වර්ධනය වෙනවා. පොල් වගාවේ ගස් ටිකත් වැඩි වෙනවා. එතකොට මේ දෙක අතර ආලෝකයේ ගැටලුවක් යටි වගාවට අතිරේක භෝග කරනකොට සහ වී වගාව කරනකොට අපිට බලපෑමක් එල්ල වෙනවා. එතකොට මේකට අපේ දෙපාර්තමේන්තුවේ ඕනතරම් සේවනපිය කරන භෝග තියෙනවා. එතකොට මේකට සුදුසු භෝගයන් ටික මම දෙවෙනි අදියරේ හැටියට පොල් වගාව සහ කෙසෙල් වගාවේ ආදායම් නිරන අවදිය වෙනකොට අතුරු වගාවක් හැටියට කරන්න තීරණය කරනවා. එතකොට මේ තීරණයේදී ඇත්තටම මේ ගොඩ කොටස් තුල මම මේ වගේ ඉඟුරු වගාවක් පිහිටවනවා පොල් සහ කෙසෙල් අතර ගොඩ වගාව බිම තුල. ඊළඟට අන්නාසි වගාව පිහිටවනවා. ඊට අමතරව මේ දෙක අතර හොඳ ආලෝකයක් තියෙන තැන්වල අපි පැෂන් වගේ වැට භෝග සහගත යනවා. එතකොට වී වගාව කරපු කාණු පද්ධතිය තුල අපි දන්නවා වී වගාව කරන්න බෑ හේවනත් එක්ක. එනි මේ නිසා ඒකට සුදුසු ආදායම් දෙන වතුරේ හරියන භෝගයක් හැටියට සුදුසුම භෝගයක් හැටියට මම කොහිල වගාව දකිනවා. එතකොට කාණු පද්ධතිය තුල කොහිල වගාවත් මම ඉතා සාර්ථකව සිදු කරනවා. එතකොට මේකෙදී ඇත්තටම කොහිලවල මාස 6කට පස්සේ අපිට දළු ආදායමක් හැටියට දළු නෙලන ගමන් අවුරුදු එකමාරක් ගියාට පස්සේ මේ කොහුලිය කොහිලවල අලත් ආදායමක් හැටියට ගන්න පුළුවන්. අපි දැන් බලමු දැන් එකින් එකට දැන් මේ අතුරු භෝගයන් ටික කරගෙන යනකොට මේකේ ඉදිරි පාර්ගේ කටයුතු කොහොමද කරගෙන යන්නේ කියලා. එතකොට මම කිව්වා කාණු පද්ධතිය තුල කොහිල වගාව පිහිටවනවා කියලා. එතකොට කොහිල වගාවේ අපි මාස 6කින් දළු කඩන්න පටන් අරන් අවුරුදු එකමාරකින් අලගලවලා නැවත ඇත්තටම මේක කොහිල පිහිටවන්න අපි මොකද්ද කරන්නේ? එතකොට ඇත්තටම මේ පස්සේ කාබනීකරණය කරන්න මේ මඩ වගාව තුල නැවත මඩේ හාලා අපිට ඒ කටයුත්ත කරන්න අමාරුයි. එතකොට අපි මේ කරන්නේ මේකෙදි කොහිල අස්සනු නෙළුවට පස්සේ නැවත බැකෝ යන්ත්‍රයක් වගේ පොඩි යන්ත්‍රයක් පාවිච්චි කරලා අර කාණු පද්ධතියෙම දෙපැත්තෙන් නැවත කාණු දෙකක් පිහිටවලා පස් ටික මැදට ගන්න. මැද ආපහු කුඩා බන්ට් එකක් අපි සකස් කරගන්නවා. එතකොට මේ සකස් කරන අවස්ථාවේදීම අපි හැකිතරම් මේකට මේ වගාවේ තියෙන කෙසෙල් කොටන් තියෙන කාබනික ද්‍රව්‍ය සේරම මේ බන්ට් එකේ මැදට දාලා පස් වලින් වහලා යට කරනවා. එතකොට යට කාබනීකරණය වෙන ගමන් අපිට දැන් මේ හැදිච්ච කුඩා මැද බන්ට් එකේ ඊළඟට හෙවන පිය කරන භෝග හැටියට කිරියල සහ රාජල වගාව කරන්න පුළුවන්. එතකොට විශේෂයෙන් අපි දන්නවා රාජල වගාවක් හෝ මොකක් හරි පසහාරලා අලගලවන වගාවේ තියෙන ලොකුම ගැටලුව තමයි අල අස්සුන් නෙලන්න ලොකු වලක් කපන්න ඕන. එතකොට මේකෙදී අලයට වෙන හානිය සහ ඒ සඳහා යන කාලය බලද්දී ලොකු වියදමක් සහ ලොකු හානියක් සිදු වෙනවා. ඉතින් මේක වලක්ව ගන්නත් එක්ක අපි රාජල කියන භෝගයේ මේ හදපු කුඩා බන්ට් එකේ ඉවුරු පද්ධතිය තුල සකස් කරනවා. එතකොට මේ ඉවුරු පද්ධතිය තුල සකස් කරනකොට ඒ ඉවුර දිගේ අපිට පුළුවන් ඉනි පද්ධතිය සකස් කරලා මේ ඉන්නට වැල යන්න ආධාරකයක් හැටියට දීලා අල අස්සන්න ආවට පස්සේ අල නෙලන එක ඉතාම පහසුයි. මේ එක අනිත් පැත්තෙන් යකඩින්න දාලා ඉවුර පැත්තට අල්ලපු ගමන් ඉවුරත් කඩාගෙන අලේ සම්පූර්ණම කාණුව තුලට වැටෙනවා. එතකොට එකපාරින්ම අපිට ලේසියෙන්ම අස්සනු නෙලන්න පුළුවන්. එතකොට මේ කිරියල වගේ භෝගයකට අපි ලොකු වලක් කපලා අස්සනු නෙලන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා මේ බන්ට් එකේ මැදට අපිට කිරියල වගේ භෝගයක් යොදා ගන්න පුළුවන්. එතකොට කිරියල මාස 6න් අස්සනු නෙලනවා, රාජල අවුරුද්දෙන් අස්සනු නෙලනවා. මේ අස්සනු නෙලලා ඉවර වෙනකොට මේ භෝග දෙකේම අපි සකස් කරපු අර දෙපැත්තේ යොදපු කාණු පද්ධති දෙකම අල ගැලවීමට පස් පෙරලීම නිසා නැවත වැහෙනවා.
Itu ayat tapi itu samatala kanu padatia ada goda bantu kita amatero ya itu tiba video ini hadirin. Itu nu make itu lapi itu puluhan nevet koyila wagau pihituan. Itu ayat koyila sena nelayan gamang apa itu ala ada yang kat terpasin nevet tarah video itu goda bantu kita dala atri kebog me seven piyakarana atur bog yang tika yanda puluwa. Api dano ayatnya mau wagau katet itu kerangin anu kota make itu lapi itu nitera gamang bimang evagi me dravi pewahani kiri mewagi katet itu nanda marga padatia kawasianu. Itu kota ayatnya mie wagau itu lek pawat tegat tuh tamu apa itu wede pahasuin. Terus mie marga padatia itu lata apa itu puluhan jam kisi ada emat dene boga wagau keran. Itu ter ayatnya evisesim apa itu mie anu pahare iuro depette puluhan gas labu kesel wagi boga anu wagau keran. Ita amatero mi yana margi ihelin api te mesak imina tam pandala ma pihito wala pandala ma te mi uring welbogia sito wala pandala ma tulo te iki wale awa gana pulung te numi widi hete marga padde tia tulo unot tapi te puluan loku wada emak gana ita amatero api balamu teng mi meda goda bante kia tulo api teng ena ilain nama ati reka boga lindela atur bogia klese Inguru kaha an nasi dakwa me avil lainno. Itu orde me waga wal dekatunam keragini anu kota. Itre me waga we pohor. Mena tham pasi sar takat tegane. Vishesi mape hitanu. Itu orde deng ame meve nikalo gurun sanahan kerine me ika kuhmud keranit kerla tienni. Rasani ka pohor gocer dala de kabani ka pohor de kerani. Itre me waga mama keragini anu kabani ka vidhiete. Itre me ide metulah pite tahu puluhan pol waga wat amatero tawat bahu arsi ka boga akhiri me pol gas hatarak medde. Ayam malu ke akhirnya benua, ekim perwujudan yang ganda, eh anu mami akhir dekah marah tu, sama polga satarak medde tema, tawa bahu arsi ke palatur boga petrol tu, nama sesing alipir, rambutan, itu amatero goraka, ni warga tikak matale pariseri itu galapena, boga yang kihi piak ni warga tu le, pihit wala dina tu kita pita urdu dahayak ko pahak katratay, tawa ada marga kita ke polu itu amatero, me palatur boga nu, jama ada mak laba ganu pulua. Itu orang api itu dengan entahnya mie warga, kanu pada itu nut honda ada emak laba ganja puluhan warga kami agtamai mie kanu oleh tapi ini pada itu ada petin sakas kerla rukuk kakar itu mie kanu ini urut petin itu sudah su alaboga aku welboga aku sakas kerala itu mie warga itu leh entahnya api itu mie pihit oleh ini raja le warga itu korang urut petin raja le wel pihit oleh kanu wehende ini petin sakas kerla Raja lewa gawa pihit wala tiye ni, so rapida wa urut daging mi iuru aining untuk raja la senak laba gana pulua. Etana mam mei wa gawa di kabe ni kepura pamanai pawe cikaran rasai ni kepura pawe cikaran ni ne, ita motoro kusi rasai ni pawe cikaran ni ne kemikal warga. Eto rapi balum kabe ni kepura mei wa gawa kohong tu kereng ni an ni kela. Etana mam kabe ni kepura wa gawa kete pasi mato pite tapi kucer dem mata dak ne, eto rapi sisi mei wa gawa kedi wa gena ngapi bim sakas karna was tai, vitarai kabe ni kepura dala. Tikak palada awak, himne tang palada itu awak tien. Itu kota ani kutu agawan nule di api teme bimata me kabani kubor udin matu pite te dana matu wada. Pasir kalawan kiri me heki awa tienan isa. Ani kudu bogol di ektram api te kabani kubor me agawak keragani anda pulua. Itu kota me kedi visiisi me wedegat teno me kabani kubor pasir te dala pasir te kalawan kerani. Itu ro pasir te kalawan kiri me tulat api te wasi godak sidda wenawa. Visiisi api dano aturu boga kheti te boga agawal godak keragani anda kote. Problemnya, visin dubelnya, pahatnya, dala, tiennya, pohor, ukum, gan, nama. Menisa, api kahabani ke pohor, unat, gahkut, dene kota, ar pinggan kita, kaya, membedala dene awagi. Ada ala, kene kota, ithara, kand puluam, vidya, te pinggan, kota, sak, engkarla, dene awagi. Mi mummy, waga, vidya, terima, kahabani ke pohor, dani, vidya, te, terus, visin, eh, dana, pohor, gan, beri, vende, wal, sak, kita, wad, gan, beri, vende, politin, wasun, pah, cikarla, tienno, ada ala, boge, tulah, wal, pelai, tienni, nanti, vende. Hari itu kerana api me aturi kahabani ke pohor kerana kerana kita ekstrem mana sih cah orang guru kata ini orang amat teror me kahabani ke pohor dalah pasal bima sakas kerana bela edi me aturu warga apa khati itu me mana sih warga apa pikirkan ianya amat teridi api me pasal kahabani kerana kiri me itu am pasuhi mukodah peli itu mana sih warga apa pihit bola tienni itu kerana me peli meja kotor si mana sih tienni uru depette visal mula pada tiatin polsa kesel boge tienni itu api me warga apa matu piting kahabani ke pohor dalah meja Anasi wagawa kerana tetetam, anasi wagawa sahur tak kewe ni neng, kucir kaban ni kene, rasanya ni kepohor demat, muka tu kesel saha, pollo lola problem taya, wedi ni sa, me pohor tiennya pasah asset anasi ka asset awat pasah me wagi mul, anasi gara tarangka kerana be, tu rapi tu making berin ekam tiennya kerana itu ama, hekitaran kaban ni kepohor me anasi nira atar dalah.
kuda aturu yajjayame upakaranayak ehema naththa intercultivator yak magin meke pasa pohura kalawan wena widihata saha ara kiyana visala saakayan hi mul kadila yana widihata pasata kalawan karanawa එතකොට මේක අපිට මාස 6න් 6ට කාබනික පෝර මේ වගාවට දාන ගමන් අර කියන බහුවාර්ෂික භෝගයන්ගේ මූල පද්ධතියත් බිඳ හෙලීමෙන් අපිට මේ භෝගයන් දෙකට වෙන වෙනම මේ කාබනික පෝරේ ආහාරමය අවශ්‍යතාවයන් ටික භෝගයන් දෙකට දී ගැනීම හැකියාව තියෙනවා. එහෙම නැති තාක් කල් ඇත්තටම අපිට කාබනික පෝර දාලා බලන්න හිටියොත් මේකෙදී විශාල භෝගයේ විතරයි මේ කාබනික පෝරේ ප්‍රයෝජනෙ ගන්න අපිට අතුරු භෝගේ කරගෙන යන්න බැරි වෙනවා. අපි දැන් බලමු ඇත්තටම අපි දැන් මේකේ ආදායම් තත්ත්වය ගැන මම කතා කරේ නැහැ තාම. මම කිව්වා දැන් මේ ඉඩම පටන් ගන්න මුල් අවදියේදී ආදායමක් හැටියට මට හම්බුනේ වී වගාවෙන් ලැබිච්ච ආදායමක් හෝ අතිරේක භෝගය කරා නම් ඒ යලකන්නේ ලැබිච්ච ආදායම විතරයි. ඒතකොට දැන් අද වර්තමානයේ වෙනකොට මට මේකේ ආදායම් හැටියට මාස දෙකකින් දෙකට පොල් මුරේදී ආදායමක් එනවා. ඒතකොට එක ගහකින් පොල් ගෙඩි 10 ගානේ කැඩුවත් පොල් ගස් 160කින් පොල් ගෙඩි 1600ක් කැඩෙනවා. ඉතින් අද පොල් මිලත් එක බලනකොට එතන ලොකු ආදායමක් මට තියෙනවා. ඊට අමතරව මම මේකේ අතුරු වගාවක් හැටියට කරගෙන යන ඉඟුරු සහ කහ වගාව වාර්ෂික වස්නු නෙලීම තුල එතකොට අක්කර කාලක් කරනකොට කිලෝ 1500ක විතර ඉඟුරු හෝ කහ අසන්නක් එනවා. ඒතකොට මේකෙ මගේ තියෙනවා අක්කර දෙකමාරෙන් එකයි කාලක්ම ඉඟුරු වගාව. එතකොට එකයි කාලක්ම ඉඟුරු ආදායමක් හැටියට මට එනවා. ඊළඟට මේකේ තව මම අතුරු වගාවක් හැටියට කරගෙන යනවා අන්නාසි සහ කිරියල් වගාවක්. එතකොට කිරියල් වගාවෙත් ඇත්තටම මාස 6න් 6ට මට අසන්නක් හැටියට ආදායමක් එනවා. එතකොට කිරියල් සාමාන්‍ය වෙළඳපළේ බිල අඩු වෙන්නේ නැති දෙන්න පහසු භෝගයක්. සාමාන්‍ය වෙළඳපළේ මිල රුපියල් 80 ඉඳලා 150 60 දක්වාම පවතිනවා. එතකොට ඒක මාස 6න් 6ට ආදායම් එනවා. ඊට අමතරව මම කිව්වා මේකේ ඉවුරක් හෝ කාණු පද්ධතියක්වත් මම අපතේ ඇරලා නැහැ. ඒකටත් වැල් භෝගයක් එහෙම නැත්නම් අල භෝගයක් යවලා තියෙනවා. එතකොට ඒකෙත් රාජාල සාමාන්‍යයෙන් වාර්ෂික ආදායමක් හැටියට මට වාර්ෂික වස්තුමුණෙල්ල හොඳ ආදායමක් එනවා. ඊට අමතරව දැන් මට ඉතුරුලා තියෙනවා කාණු පද්ධතිය තුල කොයිල. එතකොට ඇත්තටම මම දවස් 3න් 3ට කොහෙල දළු වස්නුවක් හැටියට නෙලනවා. ඊට අමතරව අවුරුද්දකට පස්සේ තමයි එකහමාරකට පස්සේ තමයි මේකේ අල ආදායමක් හැටියට ගන්නෙ. ඒතර ඇත්තටම මේකේ ආදායම් තත්ත්වය කිව්වොත් අක්කර දෙකහමාරකින් ගන්න ආදායම වගේ හතර පහක් ගුණයක ආදායම නැත්තම් අක්කර දෙකහමාර අක්කර හතහමාරක ආදායමක් දක්වා මේකේ වර්ධනය කරගෙන තියෙනවා. ඒතර ඒ තුල මම 365 දවසෙම 3 දිනකට ස්ථිරව මේකේ වැඩ දීගෙන එහෙම නැත්තම් කුසිකර්මයේ කර්මාන්තයක් හැටියට පවත්වාගෙන යන්න පුළුවන් ගොවිපලක් හැටියට කරගෙන යනවා. ඉතින් ඇත්තටම මේකේ වැඩ කරන අයටත් හරි පහසුයි. මොකද මේක සේවන පරිසරයක. අර වී වගාවේ හෝ අතිරේක භෝග වගාව ඍජුව කරනකොට තනිකර අවු ඉඳගෙන කරලා තියෙන අපහසුකම් මේක ඇත්තටම කම්කරුවෙකුටවත් දැනෙන්නේ නැහැ. මේගොල්ලොත් හරිම උනන්දුවෙන් ආසයෙන් මේ කටයුත්ත කරනවා. ඉතින් මම හිතන්නේ මගේ අවසාන වශයෙන් මම කියන්න තියෙන්නේ කුෂිකර්මයේ කර්මාන්තයක් හැටියට කරන්ඩ මෙන්න මේ විදිහට ගොවිපලක් බහුවෝග වගාවක් සමග පසත් සාරවත් කරගෙන යන්න පුළුවන් කාබනික වගාවක් කරන්න පුළුවන්. ඒතර කාබනික පෝර නිවැග වගාවේදීත් ඇත්තටම කාබනික පෝර කොච්චර පසට දැම්මත් අපතේ යෑමක් නැහැ. මේකේ භෝග බහුභෝග වගාවක් නිසා මොන භෝගේ හරි ස්ථිරවම ඒ පොහොර වලින් ප්‍රමාණයක් ලබා ගන්නවා. ඒක ජල සම්පාදනයේදී ඇත්තටම මේ වගාවේ සම්පූර්ණ සුද්ධ ජල සම්පාදන පද්ධතියක් දාලා තියෙනවා. එක්කෝ රේන් හෝස් එක්කෝ ඉරිගේ මේ ස්ප්‍රින්කර්ස් එහෙම නැත්නම් ඩ්‍රිප්. එතකොට මේ වගේනුත් වැටෙන වතුර බිඳක්වත් අපතේ යන්නේ නැහැ. කානුවර ගලාගෙන ගියත් කානුවේ කොහෙල ගහ වුණත් ආදායමක් මේ වතුර අස්සන්නක් හැටියට ලබා ගන්නවා. ඒතර මේ නිසා මම හිතන්නේ මේ වගාවට කරන කැපකිරීමෙන් දසමයකවත් අපතේ යෑමක් නැහැ. මේ වගාවට යොදන ද්‍රව්‍ය වලින් හෝ යොදන ශ්‍රමයෙන් මේ වගේ බහුභෝග වගාවක් කරගෙන යෑම තුල මම හිතන්නේ ඉදිරියේදී මේ වගේ තැනකට කෙනෙකුට එන්න පුළුවන් නම් ඇත්තටම ලොකු දෙයක්. හැබැයි ඉතින් ලොකු කැපකිරීමක් කරන්න ඕනේ. හරි. ඒතකොට උතුරුමැද පළාතේ කෘෂිකර්ම උපදේශක හැටියට ඇත්තටම මම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ගේ කෘෂිකාර්මික ඒ ආකල්ප සංකල්ප වර්ධනය කිරීම සඳහාත් මේ සම්බන්ධ දැනුම අවබෝධය ලබා දීලා තිනවා. ඊට අමතරව මගේ බල ප්‍රදේශයේ ඉන්න ගොවීන්ට අමතරව නානක් ප්‍රකාර ප්‍රදේශවලින් ඉන්න ගොවීන්ට මම මේකේ දැනුම අවබෝධය මෙතෙන්ට ඇවිල්ලා මීට කලින් ඉඳලම ලබා දීම සිදු කරලා තියෙනවා. ඉතින් ඇත්තටම ඕනම කෙනෙකුට මේ සම්බන්ධයෙන් තමන්ට මොකක් හරි දැනුමක් අවබෝධයක් ලබා ගන්න ඕන නම් මට කතා කරලා හෝ මාව හම්බෙලා ඔබට අවශ්‍ය දැනුම ලබා දෙන්න මම සූදානම්.
ඔබ මං හිතන්නේ මේ වෙනකොට ගොඩාක් දේවල් ඉගෙන ගන්න ඇති අපි මේ පෙන්නපු වීඩියෝ දර්ශන තුලින් මේ අපේම කෘෂිකර්ම උපදේශක මහත්මයෙක් අපේ දෙපාර්තමේන්තුවේ උතුරු මැද පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තලාවේ කෘෂිකර්ම උපදේශක ඉෂාර මහත්තයාගේ එයාගේ මහන්සියෙන් එයාගේ කැපවීමෙන්ම හදාගත්ත වත්ත ඉතින් මේකෙන් අද ගොඩාක් තොරතුරු ලැබෙන්න ඇති විශේෂයෙන්ම මේ කාලේ වෙනකොට අපිට රසායනික පොහොර නවත්තලා කාබනික පොහොර වලින් තමා වගා කටයුතු කරන්න සිද්ධ වෙන්නේ ඉදිරියේ දී ඒකට හොඳ ආදර්ශයක් ලැබුණා. ඉතින් අපි ඉස්සරහටත් මේ වගේම තවත් ගොඩාක් තොරතුරු රැගත් වීඩියෝවකින් ආපහු නැවත හමු වෙමු.